සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි ධම්මානුපස්සනා දේශනා මාලාවේ ගියවර දේශනාව නවතා දෙමු තැන සිට අද දේශනාව අපි ආරම්භ කරනවා. පින්වත්නි අපි මේ දේශනාව නිබ්බේධික සූත්‍ර දේශනාව ඇසුරින් පැහැදිලි කළා සංඥාව පිළිබඳව මතුණු දහම් පරියාය. අද අපි මේ දේශනාවෙන් ඔබට මතු කරන්නේ පැහැදිලි කරන්නේ ආශ්‍රව සම්බන්ධව පැහැදිලි වන දහම් පරියාය. මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් ධර්ම පරියායක්. සෑම බෞද්ධයෙක් තුළම ගොඩනැගින් අවශ්‍ය ආධ්‍යාත්මික ප්‍රවේශය මේ ආශ්‍රව පරියාය තුළ ගැබ්වෙලා තියෙනවා. හේතුව අපි හැම කෙනෙක්ම පින්වත්නි උත්සාහ කරන්නේ අවබෝධය කරා අපේ චින්තන රටාව ගොඩනගා ගන්නටයි. ලෝකයේ හැඩය තුල සංසාරයයි පැනවෙන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා යම් කෙනෙක් අප්‍රමාදීව මේ මොහොත තුල ධර්මයේ හැසිරෙනවා නම් යාට අපි කතා කරන භෞතික ලෝකයේ කිසිම සාධකයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එබඳු සාධකවල අපේක්ෂා සහිත භාවයක් නැහැ. කෙලින්ම පුද්ගලයාගේ චින්තනයේ අවබෝධයේ පැත්තට ගොඩනගා ගන්න පුළුවන්. මේ ලෝකයේ සම්මත කරගෙන තියෙන පුද්ගල බලපෑම් පිළිබඳ හරිම උනන්දුවක් ලෝකයට තියෙනවා. සමහර අවස්ථාවල හිතනවා නැකත් අරුවල බලපෑමක් ඇති, ග්‍රහයන්ගේ බලපෑමක් ඇති, සෙනසුරු බලපෑමක් ඇති. මේ විදිහට මේ ලෝකේ සම්මත ලෝකය පින්වත්නි කතා කරන විවිධාකාරී බලපෑම් පිළිබඳ විවිධාකාරී ස්වභාවයේ පුද්ගලයාට බලපෑම් කරන අවදීන් පිළිබඳව පුද්ගලයා හරිම අවධානයෙන් ඉන්නවා. නමුත් යම් ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට මේ මොහොත තුල ශක්තිමත් වෙනවා නම් මේ මොහොත තමයි ධර්මයේ හුරු කරන්න ලැබිච්ච හොඳම වෙලාව කියලා ඔබට හිතෙනවා නම් අද උදේන්ම නැගිටිනකොට ඔබට යම් අදහසක් ආවා නම් අද අවදි වුණේ Tamanගේ ජීවිතය තුල ධර්මයේ දකින්නයි. මං හැම වෙලාවකම අත්දකින සියලු අත්දැකීම් මත මම ධර්මයේ ස්පර්ශ කරනවා කියන අදහස තුල යම් ශ්‍රාවකයෙකුට ගොඩනැගෙන්න පුළුවන් නම් රාත්‍රියේ නිින්දට යනකොට මම ආශ්‍රවයන්ගෙන් තොරව කවදාද නිින්දට වැටෙන්නේ කියන අදහස රාත්‍රියේ නිින්දට යන ශ්‍රාවකයාගේ අදහස තුල තිබුණොත් එයාගේ හිත ධර්මයේ පැත්තට යම් පෙළඹවීමක් ගොඩනැගෙනවා. එයාගේ සිතුවිලි රටාව ධර්මමය වසඟයකට ගන්න පුළුවන්කම ලැබෙනවා. අර එක තැනක තියෙනවා අත්තෝ අත්තස්ස නක්කත්තං කිං කරිස්සන්ති තාරකා කියලා. යමක් කිරීමට සුදුසු වෙලාව එළඹ තියෙනවා කියලා යම් පුද්ගලයෙකුට හිතෙනවා නම් කිරීමට සුදුසු වෙලාවමයි මේ එළඹ තිබෙන්නේ කියන අදහස යම් ශ්‍රාවකයෙකුට තියෙනවා නම් කිං කරිස්සන්ති තාරකා කිරීමට සුදුසු වී ඇති වෙලාව එළඹිලා නම් එකට සුබම මොහොත එළඹිලා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. සුබ මොහොත එයයි. මේ මොහොත තුළ තමන්ගේ හිත කෙලෙසුන්ගේ මුදවා ගන්න අදහස තියෙනවා නම් ඒක තමයි ඔබට හම්බ වෙච්ච සුබම වෙලාව. සමහර විට ඒක ලෝකේ කතා කරන රාහු කාලය වෙන්නත් පුළුවන්. හැබැයි ඒකට වඩා එයාගේ චින්තන රටාව වැදගත්. ඒකයි බුද්ධ දේශනාව තුළ පැහැදිලි වෙන්නේ අත්තෝ අත්තස්ස නක්කත්තං කිං කරිස්සන්ති තාරකා.
සුබම වෙලාව එළඹිලා තියෙනවා නම් තමන්ට මේ මොහොත තුළ ධර්මය දියුණු කරගන්න ඕන කියන උවමනාව තියෙනවා නම් ග්‍රහතරු රාහු කාලය මේ ආදී කිසිවකින් ප්‍රයෝජනයක් නැහැ. මේ කිසිවකට ඔබට බලපෑම් කරන්න බෑ. පිනටවත් බලපෑම් කරන්න බෑ. පිනක අවශ්‍යතාවයටවත් බලපෑම් කරන්න බෑ. දැන් ගොඩාක් දෙනෙක් ආශ්‍රව දුරු කරනවා කියන කතාවට එකතු වෙනකොටම හිතනවා අපිට පිනේ අඩුපාඩුකම් ඇති. ඒකයි අපිට මේ ධර්මීය ග්‍රහණය කරගන්න බැරි. මේ ධර්මීය දියුණු කරගන්න බැරි කියලා පසුබෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ පසුබෑමත් එක්කම ශ්‍රාවකෙක් පින පැත්තටම ඇදිලා යන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් දෙයක්. නමුත් මේ ධර්මයේ ඔබේ කන වැටෙන්නේ පුරාණ හේතුඵලවල අන්තර් සම්බන්ධතාවයක් නිසා. පුරාණ හේතුඵලවල අන්තර් සම්බන්ධතාවයක් නිසා මේ ධර්මයේ ඔබේ කන වැටෙන නිසා මේක අහම්බයක් විදියට අපි සලකා ගන්න නරකයි. අහම්බයක් විදියට සලකා ගන්නේ නැතුව අපි මේ ලැබුණු අවස්ථාව තුළ පුළුවන් තරම් අපි ධර්මයේ තුලම ශක්තිමත් වීම ඉතාම වැදගත් දෙයක් විදියටයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. පින්වත්නි, මේ දේශනා පරියාය තුළ අද විවෘත වෙන්නේ ආශ්‍රව පිළිබඳව පුද්ගලයා තුළ 6 ආකාරයකින් ඥානාන්විත භාවයක් ගොඩනැගුණොත් එයා ආශ්‍රව දුරු කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සොයාගත් විශිෂ්ට අභිඥාව තමයි ආසවක්කය ඥානෙ. ඒක ලෝකේට හම්බ වුණේ නැහැ. ලෝකේ විවිධ ශ්‍රමණ කණ්ඩායම් සත්‍ය හොයාගෙන ගියාට, විමුක්තිය හොයාගෙන ගියාට, සත්‍ය ගවේෂණයේ පැත්තට එකතු වුණාට ඒ අයට ආශ්‍රව ක්ෂය කිරීමෙන් උපදවා ගන්න ඥානය ඒ අයට උපන්නේ නැහැ. ඒ නිසා ආසවක්කය ඥානය කියන එක ඒ අයගේ චිත්තසංතාන තුල නූපදුණු ඥානයක්. ඒක උපන්නේ නැති තත්වයක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ සීලය සම්බන්ධ අදහස තිබුණා, සමාධිය සම්බන්ධ අදහසක් තිබුණා. කියන්නේ හිත වඩන එක ගැන ඒ අය සාකච්ඡා කළා. ඒ අය අතර හිත වැඩිම සම්බන්ධ පුළුල් සංවාද තිබුණා. එහෙමනම් ඒවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර අරුම පුදුම තත්වයන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච අපූර්ව ඥානයක් තියෙනවා. ඒක ලෝකේ පෙර නොඇසූ විරු තත්වයක්, පෙර නොඅත් විඳ තත්වයක්. ඒක වින්දනය කරපු අත්දැකීමක් නෙමෙයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිමා පටිපදාව තුලින් ගොඩනගාගත් ආසවක්කය ඥානෙ. ඇත්තට මේක උපදින්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තහවුරු වෙන වෙලාවේ. දැන් උන්වහන්සේ එදා බෝධි මණ්ඩලය තුල වාඩි වෙලා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම චතුරංග සමන්නාගත වීරියෙන් අදිෂ්ඨාන කරගෙන වාඩි වෙලා හමමස්ලේ නහර ඇට ඇට මිදුළු වල මොනවා හරි ඉතුරු වෙන දෙයක් තියෙනවා නම් ඉතුරු උනාවේ. වේලෙන දෙයක් තියෙනවා නම් ඒවා වේලිලා ගියපු ආවේ. හැබැයි අවබෝධයට පත් වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා මහා බලවත් වීරියකින් තමයි උන්වහන්සේ බෝධි මණ්ඩලය තුල වාඩි වුණේ. ඒ විදියට උන්වහන්සේ වාඩි වෙලා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම නැගී හිටියේ ආනාපාන සමාධියෙන්. ඊට පස්සේ උන්වහන්සේ සමාධිය තුල ධ්‍යාන සමාපත්තියට සමවැදිලා අභිඥා පාදක සමාපත්තියෙන් නැගී ඉඳලා උන්වහන්සේ පිටිපස්සට පටිච්ච සමුප්පාදේ විමසන්න පටන් ගත්තා. පටිච්ච සමුප්පාදේ විමසගෙන යනකොට උන්වහන්සේ අනුලෝම වශයෙන්ුත් පටිලෝම වශයෙන්ුත් එක විමසන්න පටන් ගත්තා. ඒ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසීම තුල තමයි උන්වහන්සේ තුල කවදාවත් ලෝකයට මතු නොවිච්ච ඥානයක් උපන්නේ උන්වහන්සේගේ හද මඩල තුල. මොකද්ද? ආසවක්කය ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ පෙර නොඇසූ විරු තත්ත්වයක් නෙමෙයි. චුතූපපාත ඥානය කියලා කියන්නේ පෙර නොඇසූ විරු තත්ත්වයක් නෙමෙයි. මොකද මේ චුතූපපාත ඥානී යම් යම් අවදීන්ට ಭಾರತೀಯ සමාජය තුල පිරිස එකතු වෙලා හිටිය බව අපට පැහැදිලි. ඒකට හේතුව තමයි ඒ අය සසර ගැන යම් අදහසක්, සසර ගැන යම් කිසි ආකල්පමය වශයෙන් සංවර්ධිත තැනක් ඒ අයට මතුවලා තිබිලා තියෙනවා. ඒකනේ ඒ අය සසර විශ්වාස කරගෙන වඩා හොඳම තැන වෙච්ච බ්‍රහ්මලෝකේ යන්න ධ්‍යාන දියුණු කළේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සසර ගැන දන්නවා. හැබැයි ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ සසර නැවැත්ම කොතනද තහවුරු වෙන්නේ කියලා.
සාංසාරික නැවැත්ම තහවුරු වෙන තැන හැටියට තමයි ආසවක්කය ඥානී බුදුරජාණන් වහන්සේ තුල උපන්නේ. දැන් මේ නිබ්බේධික පර්යාය සූත්‍රය තුල තියෙනවා ආශ්‍රව පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් මනවින් පැහැදිලි කොට වදාළ විග්‍රහයක්. මේ විග්‍රහය ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ආශ්‍රවයන්ගෙන් මිදීම පිණිස ඒ ශ්‍රාවකයා විසින් කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ඒ ශ්‍රාවකයා විසින් ආශ්‍රව සම්බන්ධව පුද්ගලයා තුල හය ආකාරයක සවිඥානිකත්වයක් ගොඩනගෙන්න ඕන. ඒ සය ආකාරයක සවිඥානිකත්වයේ ගොඩනැගුණාට පස්සේ එපමණකින්ම මේ පුද්ගලයාට ආශ්‍රවයන්ගෙන් මිදීම පිණිස ක්‍රියාමාර්ගවලට එකතු වෙන්න පුළුවන්. ඒ ක්‍රියාමාර්ගවලට යම් ශ්‍රාවකයෙක් එකතු වුණොත් ඒ ක්‍රියාමාර්ගවලට එකතු වෙච්ච ශ්‍රාවකයාට පුළුවන් තමා තුල අවබෝධය තහවුරු කරගන්න, ආශ්‍රවයන්ගෙන් මිදෙන්න පුළුවන්. දැන් කෙනෙක් අහන්න පුළුවන් පටිච්ච සමුප්පාද විමසීමක් තුල කොහොමද ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කියලා. හේතුව මේ පටිච්ච සමුප්පන්න විමසීමක් නැති තැනක ආශ්‍රවවල නිශ්චිත හැඩය හොයාගන්න බෑ. නිශ්චිත හැඩේ මතුවෙන්නේ පටිච්ච සමුප්පන්න විමසීමක් තුලමයි. දැන් ආශ්‍රව තමයි ඉපදෙමින් මැරෙමින් යන ගමනට බලපාන ප්‍රමුඛ සාධකය. ආශ්‍රවයන්ගෙන් හිත මිදුනොත් එයා නැවත සසරට එකතු වෙන්නේ නැහැ. එයා එකතු වෙන්නේ විමුක්ත ස්වභාවයට. ආශ්‍රව තියෙන තාක්කල් එයාගේ හිත තුල මොනතරම් සිල් රැක්කත්, මොනතරම් බණ ඇහුවත්, මොනතරම් ධර්ම සාකච්ඡා කළත්, මොනතරම් ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේලා ඇසුරු කළත් ආශ්‍රව හිතේ තියෙන තාක්කල් එයා ස්ථිර රැකවරණයක් තුළ ඉන්න කෙනෙක් නෙමෙයි. ආශ්‍රවයන්ගෙන් මිදීම පිණිස පුද්ගලයා තුළ අවදිකම හය පැත්තකින් ගොඩනගා ගන්න ඕන කියලා මේ දේශනාව තුළ පැහැදිලි වෙනවා. අපි දැන් ඒක ක්‍රමානුකූලව විස්තර කරගන්න උත්සාහ කරමු අද මේ දේශනාව තුළින්. ආසවා භික්කවේ වේදි තබ්බා, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පළවෙනියෙන්ම අවබෝධය කරා එකතු වෙන්න කැමති ශ්‍රාවකයා ආශ්‍රව දැනගන්න ඕන. දැන් අපි ඒව පස්සේ විස්තර කරගන්නවා. ආශ්‍රවයන්ගේ දැනගැනීමත් එක්කම ආසවානං නිධාන සම්භවෝ වේදි තබ්බෝ, ආශ්‍රවයන්ගේ පසුබිම හටගන්න විදිය සමුදය දැනගන්නත් ඕන. කාරණා දෙකයි. තුන්වෙනි එක තමයි ආසවානං වේමත්තතා වේදි තබ්බා, ආශ්‍රවයන්ගේ වේමත්තතාවය දැනගන්න ඕන, විවිධත්වයක් දැනගන්න ඕන. ආශ්‍රවයන්ගේ නම් විවිධත්වයකුත් තියෙනවා, එකම හැඩයක ආශ්‍රව නෙමෙයි තියෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා ආසවානං විපාකෝ වේදි තබ්බෝ, ආශ්‍රවයන්ගේ විපාකයක් දැනගන්න ඕන. ඊළඟ කාරණිය තමයි ආසව නිරෝධෝ වේදි තබ්බෝ, ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීමක් දැනගන්න ඕන. ආසව නිරෝධගාමිනී පටිපදා වේදි තබ්බා, ආශ්‍රවයන්ගේ නිරෝධය පිණිස මොන වගේ ක්‍රියාමාර්ගවලටද එළඹෙන්න ඕන කියලත් ඒ ශ්‍රාවකයා දැනගන්න ඕන. මෙන්න මේ විදියට ධර්මය පිළිබඳ පළල් දැනුමක් නැති කෙනෙක් පවා මෙබඳු එකම දේශනාවකින් පවා අවබෝධය කරා යන්න පුළුවන් විදියේ තියුණු දර්ශනයක් යම් ශ්‍රාවකයෙක් පහළ කරගත්තොත් ඒ තියුණු දර්ශනය පහළ කරගත්ත ශ්‍රාවකයාට පුළුවන් තමන්ගේ චිත්තසංතානය සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගෙන් මුදවා ගන්නට. එතකොට ආශ්‍රවයන්ගෙන් මුදවා ගැනීම පිණිස මෙච්චරයි දැනගන්න ඕන. දැන් ආශ්‍රවයන්ගෙන් මිදුනොත් මොකද වෙන්නේ? ආශ්‍රවයන්ගෙන් මිදුනොත් එයා නිවනට එකතු වෙනවා, විමුක්ත ස්වභාවයට එකතු වෙනවා. හොඳයි, ආශ්‍රවයන්ගෙන් නොමිදුනොත් මේ ලෝකයේ බුද්ධ ශාසනය ඇසුරු කරගෙන මොනතරම් වටිනා පින්කම් කළත් ඒ අතර තියෙන ඉහළම පින්කම කටින පින්කමනේ. එබ්බඳු පින්කම් කළත් ලෝකයේ අවබෝධය කරානම් ශ්‍රාවකයෙකුට එකතු වෙන්න බෑ ආශ්‍රව තියෙන තාක්කල්. එහෙනම් ඉතාම වැදගත් ගැඹුරු අභ්‍යන්තරික විමර්ශනයකට ශ්‍රාවකයා එකතු කරන විදිහේ දහම් කතාවකට තමයි අපි මේ එකතු වෙමින් තිබෙන්නේ. එතකොට දැන් මෙබඳු දේශනාවක් වෙන කවර දහම් පරයායක් පිළිබඳ අවධිකමක් නැති වුණත් මෙබඳු දහම් පරයායක් පිළිබඳ පුද්ගලයා තුල ගොඩනැගෙන සවිඥානිකත්වය ඔහුව සුවපත් කරනවා, සදාකාලිකවම සුවපත් කරනවා. භව රෝගයෙන් පීඩා විඳින්නේ නැති මට්ටමට මේ ශ්‍රාවකයා තුල අවධිකමක් අවබෝධයක් හදන්න බුදුදහම උනන්දු වෙනවා.
හැබැයි මෙබඳු ක්‍රමවේදයකට අදාළ මූලික ශක්තිය වීරියෙන් හදාගන්න ඕන. දැන් මේ ධර්මයේ දියුණු කරන්න කලින්ම ඒ පුද්ගලයා තුළ නැගී සිටින වීරියක් තියෙන්න ඕන. නැගී සිටින වීරියක් නැත්නම් ආශ්‍රව දුරු කරගන්න බෑ. දැන් මේ හය තැනක නුවණ තිබිලා මෙතන අවසානෙට කියනවා ආසව නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. ආශ්‍රව නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳව ඒ ශ්‍රාවකයා දැනගන්න ඕනේ. ඇයි දැනගන්නේ? ඒ කාරණයක් එක්ක එතකොටයි එකතු වෙන්න පුළුවන්. එකතු වෙන්න පුළුවන් තත්වයක් අපිට අපේ ආධ්‍යාත්මය තුළ ගොඩනගා ගන්න පුළුවන් කියන ස්වභාවයේ මත ශ්‍රාවකයාට පුළුවන් සදාතනික නිවීමකට ගොඩ නැගෙන්න, තමන්ගේ හිත ඒ බඳු තත්වයකට ගොඩනගා ගන්න. එතනදී සම්මා වායාමයේ වගේකින් ලැබෙන ශක්තිය තමයි ඒ පුද්ගලයා අවබෝධය කරා සතිපට්ඨානෙ දියුණු කිරීම ආදී ධර්ම ඔස්සේ සදාතනික නිවීමකට එකතු කරන්නේ. දැන් ඒක අපි ඉදිරියට තවදුරටත් කතා කරගන්නවා. දැන් අපි බලමු මොනවද ආශ්‍රව. දැන් මේ කාරණා හය දැනගත්තොත් ඒ කාරණා හයම සෑහෙනව අවබෝධයේ පිනිස. හැබැයි තමන්ගේ ඇතුළ කියවා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. දැන් ගොඩාක් දෙනෙක් ධර්මයේ හරහා තමන්ව කියව ගන්න බැරි කමේ අරුබුදයට මූණ දෙනවා. ඒ නිසා ඔබට බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ ධර්මයේ හැම වෙලාවකම පාවිච්චි කරන්න කියලා, ධර්මයේ පරිහරණය කරන්න කියලා, තමන්ව කියවා ගන්නට. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම හිත දෙස බලන්න වෙලාවක් වෙන් කරගන්න ඕන. නමුත් අපිට හිත දිහා බලන්න වෙලාවක් වෙන් කරගන්න කියලා ලෝකේ කියන්නේ. ලෝකේ කියන්නේ ලෝකේ දිහා බලන්න වෙලාවක් හදාගන්න, ලෝකේ සැලසුම් කරන්න, ලෝකේ විඳින්න, ලෝකේ විඳනේ පිණිස උත්සාහවත් වෙන්න. මේ ලෝකේ ගොඩාක් දේවල් ඔබට දකින්න තියෙනවා, අහන්න තියෙනවා. මේ ලෝකේ ලෝකයක් එක්ක එකතු නොවී මැරෙන්න එපා කියලා ලෝකේ කියනවා. නමුත් ලෝකේ එහෙම කිව්වට බුදුරජාණන් වහන්සේ අපට වදාලා ලෝකයට පේන්නේ නැති වෙනම කතාවක්. මොකද්ද? හිත දෙස බලන්න. ඔබ හිත දෙස බලන්න දවසකට පුංචි වෙලාවක් හරි වෙන් කරගත්ත ශ්‍රාවකෙක් වෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන හෘද සාක්ෂියේ බුද්ධ පූජාව හැටියටයි මම ඒක දකින්නේ. ඉතින් ඒ බඳු ශ්‍රාවක භාවයකට මේ දේශනාව හරි උපකාරයක් පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් ශ්‍රාවකයාට පැහැදිලි කරනවා ආසවා භික්කවේ වේදි තබ්බා. මහණෙනි ආශ්‍රව දැනගන්න. මොනවද ආශ්‍රව? භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා තයෝමී භික්කවේ ආසවා. පින්වත් මහණෙනි ආශ්‍රවයන් තුනයි තියෙන්නේ. කාමාසවෝ භවාසවෝ අවිජ්ජාසවෝ. ආශ්‍රව වර්ග තුනයි. එකක් කාම ආශ්‍රව, දෙවෙනි එක භව ආශ්‍රව, තුන්වෙනි එක අවිජ්ජා ආශ්‍රව. හැබැයි මේ තුනට අමතරව අභිධර්ම ක්‍රමයේ පැහැදිලි කරනවා දිට්ඨි ආශ්‍රව කියලා තව කොටසක්. දිට්ඨි ආශ්‍රව කියලා. එහෙම බැලුවොත් ආශ්‍රව වර්ග හතරයි. හැබැයි මූලික බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ දේශනාවට අනු ආශ්‍රව කීයද? ආශ්‍රව තුනයි. තයෝ මේ භික්කවේ ආසව. ආශ්‍රව තුනයි. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට කාමාශ්‍රව කියලා කියන්නේ පංචකාමයන් වින්දනය කිරීම පිණිස අපි තුල පවතින උත්තේජනය. දැන් ඔබ ඇහින් රූප බලලා වින්දනයක් ඇසහරහා හොයනවා නම් ඒ හොයන්නේ වෙනමුකුත් නෙමෙයි, ඔබේ හිත තුල කාමාශ්‍රව තියෙන නිසා. කනින් ශබ්දයක් අහලා වින්දනය හොයාගෙන යන්නේ ඔබේ හිත තුල ආශ්‍රව තියෙන නිසා. කාමාශ්‍රව නැත්තම් අහපු දේ අහපු තැන අතහැරිලා යනවා. අහපු දේවල් එක්ක යා පැටලින්නේ. බලපු දේ බැලුණු තැනින්ම, බලපු වෙලාවෙම එතනම අතහැරිලා යනවා. ඒ බලපු දේ නිසා එයාගේ හිත තුල ආශ්‍රව වැඩෙන්නේ නැහැ. හේතුව තමයි ඒ බලපු දේ පදනම් කරගෙන හිත තුල සංස්කාර ධර්මයන් ගොඩ නැගීම පිණිස ඒ දකින දේ තුල ආශ්‍රව නැහැ. එහෙමනම් අපට තේරෙනවා පුද්ගලයා තුළ පංචකාම වින්දනයකට එකතු වෙන්නේ, තව විදිහකින් කිව්වොත් පංචකාම ආස්වාදයට එකතු වෙන්නේ පුද්ගලයාගේ හිත තුළ ආශ්‍රව තියෙන නිසා. එතකොට කාම ආශ්‍රව තියෙන තාක් කල් ඒ පුද්ගලයා තුළ පංචකාමයන් උපදිනවා. ඒ පංචකාමයන් උපදිනකොට මේක වටයක් විදියට ආය ආය මූලික ස්වභාවයම පෝෂණය කරනවා. මොකද්ද මූලික ස්වභාවය? මූලික ස්වභාවය තමයි ආශ්‍රව, කාමාශ්‍රව. කාමාශ්‍රව නිසා තමයි පංචකාමයන් කෙරෙහි පුද්ගලයා තුළ එකඟතාවයක්, පංචකාමයන් කෙරෙහි තමන්ගේ රුචියක් හටගන්නේ. ඒ පංචකාමයන් පිළිබඳ රුචිය හටගන්නකොට ආයෙත් එයා අනිත් පැත්තට හැරිලා ආශ්‍රවම පෝෂණය කරනවා. ඒක අපි ධර්මයේ කියනවා වස්තුකාමී සහ ක්ලේශකාමී කියලා. වස්තුකාමී පදනම් කරගෙන නැවත නැවත ක්ලේශකාමීම වැඩෙනවා.
ඒ ක්ලේසකාමේ වැඩෙනකොට නැවත කාමාශ්‍රවයටමයි තල්ලූ හම්බෙන්නේ. එතකොට කාමාශ්‍රව විසින් නැවත පංචකාම විඳ ආය රූපේ බලන්න හිතෙනවා. ඒ රූපේ හොයන්න හිතෙනවා. ඒ රූපේ විශ්ලේෂණය කරන්න හිතෙනවා. ඒ රූපේ අයිති කාටද කියලා බලන්න හිතෙනවා. මට ඒ රූපේ අයිති කරගන්න බැරිද කියලා විකල්ප ක්‍රමවලට යොමු වෙන්න හිතනවා. මේ විදිහට නැවත නැවත ලෝකයට ගිහින් පංචකාමයන් හොයන්නේ පුද්ගලයාගේ හිත තුළ කාමාශ්‍රව තියෙන තාක්කල් විතරයි. එහෙමනම් ලෝකයේ අරුබුදයක් නෙමෙයි තියෙන්නේ, Tamanගේ ඇතුලේ අරුබුදයක් තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෙවැනි ආශ්‍රවය තමයි භව ආශ්‍රවය. මේ භව ආශ්‍රවේ නිසා තමයි නැවත නැවත භවය ප්‍රාර්ථනා කරන්නේ. බලන්න අපි යන ගමන, අපි හැම වෙලාවකම නැවත නැවත භවය ප්‍රාර්ථනා කරමින් යන ගමනක් අපට තියෙන්නේ. භවය ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ භවය ප්‍රාර්ථනා කරන්නේ පුද්ගලයා තුළ ආර්යෂ්ටාංගික මාර්ගය තුළ ප්‍රමුඛ සංවේදීකමක් නැතිකම නිසා. මොකද ආර්යෂ්ටාංගික මාර්ගය තුළ සම්මාදිට්ඨිය උපදිනකොට තේරෙනවා භවය නම් මොහොතක්වත් රැඳිලා ඉන්න ඕන තැනක් නෙමෙයි කියලා තේරෙනවා. ඒකට ඉතාම සියුම් දර්ශනයක් පහළ වෙන්න ඕන ආර්ය සත්‍ය පිළිබඳ. ඒකයි මේක නිරුද්ධ කරන්න තියෙන එකම වැඩපිළිවෙල විදියට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයේ හැටියට. භවාශ්‍රව තියෙන තාක්කල් නැවත නැවත භවයේ ප්‍රාර්ථනා කරනවා. දැන් භවයේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි පින්වත්නි මේක උත්පත්ති වශයෙන්ුත් කතා කරනවා, ඒ කියන්නේ ප්‍රතිසන්දි වශයෙන්. අනිත් එක ඒක්ෂණික වශයෙන්ුත් කතා කරනවා. ප්‍රතිසන්දි වශයෙන් කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ වෙනම පැන වෙනවා. ඒක්ෂණික වශයෙන් අපි භවයේ වාසය කරනවා. ඒ කියන්නේ භවයේ කියන්නේ තමා තුළ භවයේ ප්‍රභේදගත වීම් දෙකක් තියෙන බව බුදුරජාණන්සේගේ ශ්‍රාවකය දැනගන්න ඕන. මොකක්ද? ඒ තමයි උත්පත්ති භවය සහ කර්ම භවය කියලා. ප්‍රතිසන්දි වශයෙන් ගත්තොත් කාම භව, රූප භව, අරූප භව කියලා වෙනම කතා කරනවා. ඒ කියන්නේ කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙනකොට කාම භවයේ පැන වෙනවා. රූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙනකොට රූප භවයේ පැන වෙනවා. අරූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙනකොට අරූප භවයේ පැන වෙනවා. එහෙමනම් භවයේ පැන වෙනවා කියන එක අපි ප්‍රතිසන්දි වශයෙන් කතා කරගන්න. එක්ෂණිකවත් භවයේ අපි ඉන්නවා. මොකක්ද? කර්ම භවයේ උත්පත්ති භවයේ. කර්ම භවයේ කියන්නේ තමන්ගේ හිත තුළ ඇති බවට රැඳිච්ච මනෝභාවය. ඊට පස්සේ එළියට ගිහින් රූපය බලන්න හිතෙනවා, ශබ්ද අහන්න හිතෙනවා, ගඳ සුවඳ විඳින්න හිතෙනවා, රස විඳින්න හිතෙනවා. එතකොට එයාගේ හිත තුළ චක්කු විඥානය, සෝත විඥානය আদি විඥානස්කන්ධේ පහළ වෙනවා. ඒ පහළ වීමට කියනවා අපි උත්පත්ති භවය කියලා. ඒ විඥානස්කන්ධේ පහළ වීම නිසා දැන් චක්කු විඥානේ පහළ වුණොත් රූපය පේනකොට රූපේ ඇති බවට මනසේ රැඳෙනවා. ඇති බවට මනසේ රැඳෙනකොට අන්න ඒකට කර්ම භවය කියනවා. ඒ ඇති බවට මනසේ රැඳුන නිසා ආයෙත් ගිහින් රූපේ බලන්න හිතෙනවා. ඒකට අපි කියනවා උත්පත්ති භවය කියලා. ඒ බලපු දේ ඇති බවට ආයෙ මනසේ රැඳෙනවා. ඒකට කර්ම භවය කියනවා. ආය අහන්න හිතෙනවා. ඒක කර්ම භවය නිසා වෙනවා. අහනකොට අහන දේ එළියේ තියෙනවම කියලා හිතෙනවා. එතකොට අහපු දේ ඇති බවට මනසේ රැඳෙනවා. රැඳෙන එක කර්ම භවය. ආය අහන්න හිතෙනවා උත්පත්ති භවය. ඔන්න ඔය විදිහට ඉතාම සියුම් කාරණයක් භවය සම්බන්ධව පුද්ගලයා අවධානය යොමු කරගන්න ඕනේ. ඒ කියන්නේ එහෙම ඒ පුද්ගලයා තුළ සත්‍ය වශයෙන්ම අභ්‍යන්තර ලෝකයේ තුලත් බාහිර ලෝකයේ තුලත් ඇත කියන සංඥාව පදනම් කරගෙන ලෝකයේ ගවේෂණය කරන්නේ, ලෝකේ හොයන්නේ, ලෝකයට ගිහින් විමසන්නේ පුද්ගලයා තුළ භව ආශ්‍රව තියෙන තාක්කල් විතරයි. භව ආශ්‍රවේ නැත්නම් කවදාවත් භවයේ ප්‍රාර්ථනා කරන්නේ නැවත නැවත භවයේ ප්‍රාර්ථනා කරන ගතියක් කවර ආකාරයකින්වත් ඇති වෙන්නේ. ඊළඟට අවිජ්ජාශ්‍රව. මෙතන අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ පින්වත්නි, මෙතන අවිජ්ජාශ්‍රව කියන්නේ මෝහය. පුද්ගලයා තුළ මෝහය පවතින තාක්කල් තමයි ඒ පුද්ගලයා අත්දකින ලෝකය තුළ මුලා වෙන්නේ. ඇහෙන් රූප දැක්කාම ඒ රූපයට ඇලෙන්නේ, ඒ ඇලීමට අපි කියනවා රාගය කියලා. ඒ ඇහෙන් දකින රූපයට ගැටෙන්නේ, ගැටීමට අපි කියනවා ද්වේෂය කියලා. ඒ රූපයේ දකිනකොට මුලා වෙන්නේ, මුලාවට අපි කියනවා මෝහය කියලා. ඒ රූපයේ දකිනකොට ඒ රූපයේ කෙරෙහි ආසාවෙන් එක දැඩිව අල්ලාගෙන ඒ තුළ එකතු වෙන්නේ, ආසාවක් ඇති කරගන්නේ, ඒකට අපි කියනවා රූප තණ්හාව කියලා. මෙන්න මේ විදියට රාග, දේශ, මෝහ, තණ්හා ආදිය තමාගේ හිත තුළ ජනිත වෙන්නේ බාහිර ලෝකයේ කෙරෙහි ඒ පුද්ගලයා තුළ හිත තුළ ආශ්‍රව තියෙන තාක්කල් විතරයි. මොන ආශ්‍රවද? අවිජ්ජා ආශ්‍රව.
දැ බලන්න මෙන්න මේ ආශ්‍රව තුන උදුරලා දැම්මොත් එහෙම පින්වත්නි ඒවා තුලින් නැවත කවදාකවත් පුද්ගලයාගේ විඤ්ඤාණය පිහිටන ස්වභාවයක් මතු කරන්නේ නැහැ. ඒ විඤ්ඤාණය හාත්පසින්ම ආලෝකමත් වෙච්ච නිදර්ශන රහිත විඤ්ඤාණයක් බවට පත් වෙනවා. නැවත පිහිටන්න උද්වේගයක් නැහැ. ඒ නිසා ඒ විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් පුද්ගලයා පිරිනිවන් පාන්නේ නැත්තේ මෙන්න මේ ආශ්‍රව තුන නිසායි. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව පදනම් කරගෙන තමයි පුද්ගලයා තුල සසරට එකතු වීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලා කතමෝච භික්කවේ ආසවාණං නිදාන සම්භවෝ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් දැනගන්න ඕන කියනවා ආශ්‍රවයන්ගේ නිදාන සම්භවය මොකක්ද, එහෙමත් නැත්නම් පසුබිම හට ගැනීම මොකක්ද කියලත් ඒ ශ්‍රාවකයා දැනගන්න ඕන. කොහොමද ඇත්තටම පින්වත්නි ආශ්‍රව හටගන්නේ? ඕන බලන්න හේතුඵලවාදීව තමයි අපි මේ දහම් කතා විමසන්නේ. මේක ඒකාන්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්මයි. මොකද මේ රටාව තියෙන්නේ බුද්ධ දේශනාවක විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළන්නේ ධර්ම විනයේට සසඳා බාහා බලන්න කියලා. ඒතර සසඳා බාහා බලනකොට ධර්ම විනය ගැන සම්පූර්ණින් යා කියවලා තියෙන්න ඕනේ නැහැ. බලන්න ඕනේ දේශනාව තුළ බෙදීමක් තියෙනවද, බෙදිච්ච ඒවාගේ අන්තර් සම්බන්ධයක් තියෙනවද කියලා. ඒකට අපි කියනවා ලෝකේ සංස්ලේෂණය සහ විශ්ලේෂණය කියලා. දැන් බලන්න මේවා පිළිබඳ අන්තර් සම්බන්ධයක් පැහැදිලි කරනවා. ඇයි ආශ්‍රවයන් හටගන්නේ? කොතනින්ද හටගන්නේ? මොකද්ද මේවායේ නිදාන සම්භවය? මේකේ නිදාන සම්භවය තමයි බුද්ධ දේශනාවේ තියෙන අවිජ්ජා භික්කවේ ආසවාණං නිදාන සම්භවෝ. පින්වත් මහණෙනි, ආශ්‍රවයන්ගේ පසුබිම හට ගැනීම කියන්නේ අවිද්‍යාවටමයි. අවිද්‍යාවටමයි. එහෙනම් ආශ්‍රව හටගන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. දැන් මෙතන ටිකක් ලිහා ගන්න ඕනේ. හේතුව ආශ්‍රවලක් තියෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව කියලා, අන්තිමටම අවිජ්ජාශ්‍රව කියලා. දැන් මෙතන කියනවා ආශ්‍රව ඇති වෙන්නේ, ආශ්‍රවයන්ගේ නිධාන සම්භවය වෙන්නේ අවිජ්ජා භික්කවේ ආසවාණං නිධාන සම්භවෝ. ආශ්‍රවයන්ගේ නිධාන සම්භවය තමයි අවිද්‍යාව. දැන් අවිද්‍යා ආශ්‍රව කියලා එකක් තියෙනවා. ඒව ඇති වෙන්නේ අවිද්‍යාව නිසාලු. මොකද්ද මෙතන තියෙන කතාව? අවිද්‍යා ආශ්‍රව කියලා අපි තේරුවෙ මොකද්ද? මෝහය. මෙතන අවිද්‍යාව කිව්වේ. අවිද්‍යාව කියලා මෙතන කියන්නේ දුක්ඛේ අඥානං, දුක නොදන්නාකම. දුක්ඛ සමුදය අඥානං, දුක හටගන්න විදිය නොදන්නාකම. දුක්ඛ නිරෝධේ අඥානං, ඊට පස්සේ දුක නිරුද්ධ කරන විදිය නොදන්නාකම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නොදන්නාකම. ඒකට අපි කියනවා මොකක්ද? අවිජ්ජා කියලා. එහෙනම් අතන අවිජ්ජා කිව්වේ මොකක්ද? එතන අවිජ්ජා කිව්වේ මෝහයට. එහෙනම් පුද්ගලයා තුළ මෝහය හටගන්නේ මොකක් නිසාද? මෝහය හටගන්නේ වෙනමකුත් නිසා නෙමෙයි, ආර්ය සත්‍ය නොදන්නා තාක්කල්. හරි ලස්සනට ගැළපිලා යනවනේ පින්වත්නි බලන්න. චතුරාර්ය සත්‍ය නොදන්නා තාක්කල් මේ පුද්ගලයා මෝහයෙන් අතපොත ගන්නවා. ලෝකයේ මෝහයෙන් අල්ලා ගන්න එක නිරන්තරයෙන් සිද්ධ වෙමින් පවතින තත්ත්වයක්. එහෙමනම් ඒ පුද්ගලයා තුළ ආශ්‍රවයන් මතුවෙන්නේ වෙන කවර දෙයක්වත් නිසා නෙමෙයි, චතුරාර්ය සත්‍ය නොදන්නා තාක්කල්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා, තණ්හා සංයෝජනාන, තණ්හාවේ සංයෝජනෙන් මුල හොයන්නත් බැරි දීර්ඝ කාලයක් ඔබත් මමත් ඉපදීපදි මෙරි මෙරි ආවේ ආර්ය සත්‍ය නොදන්නා තාක්කල්. අන්න අවිද්‍යාව නිසායි සසර ඇවිදින්නේ කියන එකයි මේ කියන්නේ. ඒතර අවිද්‍යාව නිසා සසර ඇවිදිනවා කියන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යා ආශ්‍රව වැඩෙනවා. මේක අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. ඒක තමයි විශේෂත්වය. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පටිච්ච සමුප්පාදේ පටන් ගත්තට අවිද්‍යාවට මුල නැණි. ඒක ලියා ගන්න අවිද්‍යා සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ සූත්‍රේ බලන්න ඕන. ඒ සූත්‍රයේත් නැති කාරණයක් මෙතන පැහැදිලි වෙනවා. මොකක්ද? අවිද්‍යාව ඇති වෙන්නේ ආශ්‍රව නිසා. ආශ්‍රව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. ආශ්‍රව ඇති වෙනවා අවිද්‍යාව නිසා, ආය අවිද්‍යාවම පෝෂණය වෙනවා ආශ්‍රව පදනම් කරගෙන. එහෙනම් මෙතන ආශ්‍රවයන්ට නිදාන සම්භවයේ විදියට ධර්මයේ තෝරලා පැහැදිලි කළේ මොකක්ද? තෝරලා පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ අවිජ්ජා භික්කවේ ආසවාණං නිදාන සම්භවෝ. අවිද්‍යාවම තමයි ආශ්‍රවයන්ගේ නිදාන සම්භවය. එතකොට මේ අවිද්‍යාව පදනම් කරගෙන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව නිරන්තරයෙන් වැඩෙනවා කියන්නේ
ඒ පුද්ගලයාට තේරෙන්නේ ලෝකයේ සැබෑ අතහැරීම මොකක්ද? සැබෑ වශයෙන් පුද්ගලයාගේ චින්තන රටාව කොහොමද ගොඩන මොකක්වත් තේරෙන්නේ නැහැ අර අවිද්‍යාව නිසා. ඇයි ආර්ය සත්‍ය ඔසේ විමසීමක් නැහැනි? හේතුඵල වශයෙන් විමසීමක් නැහැ. හේතුඵල වශයෙන් විමසීමක් නැති වුණාට පස්සේ අර පිනක් නිසා හරි කමක් නැහැ යමක් ලැබුණා නම් ඒ ලැබිච්ච දේ විසින් ඒ පුද්ගලයා යට කරනවා. ඒක තමයි වෙන්නේ. දැන් දේවදත්ත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. දැන් දේවදත්ත භික්ෂුව අරමුණු කරගෙන වදාළ දෙයක් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා විමසුවා, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මේ දේවදත්ත භික්ෂුව ගැන භාග්‍යතුන් වහන්සේ මීට වඩා සොයා බැලුවා නම් හොඳයි කියලා මේ සමාජය තුළ කතාවක් යනවා. ස්වාමිනි දේවදත්ත භික්ෂුව ගැන ඔබ වහන්සේ මීට වඩා සෙව්වනම් හොඳයි නේද කියලා වගේ අදහසක් මතු වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, භික්ෂුව මම තරම් දේවදත්තට අනුකම්පා කරපු කෙනෙක් නැහැ. හේතුව තමයි හරියට අසූචි වලකට වැටිලා ඉන්න මිනිස්සෙක්, ඒ අසූචි වලින් ගොඩ ගන්නට කියලා හිතාගෙන අසූචි වල උඩ ඉන්න මිනිස්සෙක්, එයාගේ ඇඟේ අසූචි ගෑවිලා නැහැ. අසූචි නොගෑවිච්ච මිනිස්සෙක් කැරකි කැරකි බලනවලු, කෙස් ගහක් හරි තියනවද අසූචි නොගෑවිච්ච මේ මිනිහාව ඇදලා ගන්න උඩට? කෙස් ගහක් හරි තිබ්බනම් මහණිනි, කෙලෙස් වලින් යට නොවුණු, ආශ්‍රවයන්ගෙන් යට නොවුණු, බරපතල විදියට අකුසලයෙන් යට නොවුණු කෙස් ගහක් හරි තිබ්බනම්, කෙස් ගහක් තරම් හරි පොඩි තැනක් තිබ්බනම් මම දේවදත්ත භික්ෂුව ඇදලා ගන්නවා කියන. හැබැයි මහණෙනි, මම වටේට කැරකි කැරකි බැලුව කොහෙන්ද මේ දේවදත්ත භික්ෂුව ගොඩ ගන්න කියලා. හැබැයි එහෙම ගොඩ ගැනීම පිණිස මට අනුමාත්‍රවත් කොටසක් ලැබුණ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේවදත්ත සූත්‍රයේදී මතක් කරනවා, පින්වත් මහණෙනි, දේවදත්තට තමන්ගේ විනාශයේ පිණිස ලාභ සත්කාර පිරිවර මේවමයි බලපෑවි කියනවා. ඒවමයි පිරිහීම පිණිස බලපෑවි කියනවා. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, පිරිවර දේවදත්තව කෙලෙස් වලින් ආශ්‍රව වලින් යට කරන්න බලපෑවා කියනවා. ඒ කියන්නේ මේවා ලැබෙනකොට අපිට හිතෙනවා විඳනේ පැත්තටම ඇදිලා යන්න, මේවා හම්බෙලා තියෙන විඳින්න විඳින්න නැතුව මොකටද මැරෙන්නේ කියලා ආශ්‍රවවලටම විශාල තල්ලුවක් හදා ගන්නවා. ඒක භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් වදාලා, මහණෙනි ඒක මෙබඳු දෙයක් කියනවා. කෙසෙල් ගහක් පින්වත් මහණෙනි ඵල ලබා දෙන්නේ Tamanගේ විනාශයේ පිණිස කියනවා. දැන් කෙහෙල් ගහක කෙහෙල් කෙනක් පූදිනවා කියන්නේ ගහ හමාරයි කියන එක. ඒක තමන්ගේ පිරිහීම පිණිසම තමයි කෙසල් ගසක් තමන්ගේ ගසේ ඵල දරන්නේ, කෙහෙල් කෙනක් පූදින්නේ. දේවදත්තහට පින්වත් මහණෙනි ඒ ලාභ සත්කාර පිරිවර ලැබුණේ පිරිහීම පිණිසමයි කියනවා. ඒ කියන්නේ මෙබඳු ආකාරයක පටිච්ච සමුප්පන්න විමසීමක් නැත්තම් මොකක්ද? ආශ්‍රව යම් තාක් කාලයක් ඇද්ද ඒ තාක් කාලයක අවිද්‍යාව වැඩෙනවා. අවිද්‍යාව යම් තාක් කාලයක් ඇද්ද ඒ තාක් කාලයක් ආශ්‍රව වැඩෙනවා කියලා යම් ශ්‍රාවකයෙකුට අවදිකමක් නැති වුණොත් එහෙම ඒ තාක් කාලයක් ඒ පුද්ගලයාගේ පිරිහීමක්මයි ඇති වෙන්නේ කියනවා. ඒ පුද්ගලයාට යම් තාක් කාලයක් පින නිසා භෞතික සම්පත් ලැබෙනවා නම් ඒ භෞතික සම්පත් විසින් මේ පුද්ගලයාව යට කරනවා කියනවා. පින්වත් මහණෙනි, බටගහක් එහෙමත් නැත්නම් උණ පඳුරක් යම් වෙලාවක ඵල දරන්නේම ඒ ගහේ විනාශයේ පිණිස කියනවා. ඒ වගේ පින්වත් මහණෙනි, දේවදත්ත භික්ෂුවහට ලාභ සත්කාර ලැබුණේ, කීර්ති ප්‍රශංසා ලැබුණේ යාගේ විනාශයේ පිණිසමයි කියනවා. යම් ශ්‍රාවකෙක් දැනගත්තොත් ආශ්‍රවයන් නැති වෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල්, අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම, යම් තාක් කාලයක් චතුරාර්ය සත්‍ය නොදන්නා තාක්කල් ඒ ස්වභාවයේ වර්ධනය වෙනවා ආශ්‍රව විසින්. බටපඳුරු දෙකක් එකට හිටවලා වගේ එකක් නිසා එකක් යැපෙනවා, ආශ්‍රව මත අවිද්‍යාව යැපෙනවා, අවිද්‍යාව මත ආශ්‍රව යැපෙනවා කියලා යම් ශ්‍රාවකයෙකුට තේරුණොත් ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයා තමයි ආශ්‍රව නිරුද්ධ කරලා ආසවක්ඛය ඥාණය උපදවා ගන්නේ. දැන් අපිට කාරණා දෙකක් පැහැදිලි. තුන්වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා, කතමාච භික්කවේ ආසවාණං වේමත්තතා, පින්වත් මහණෙනි ආශ්‍රවයන්ගේ විවිධත්වය දැනගන්න කියනවා. මෙන්න මේ ආශ්‍රව නිසා තමයි පුද්ගලයා සසර සැරිසරන්නේ. ආශ්‍රව ක්ෂය කළොත් නිවනටනේ ශ්‍රාවක එකතු වෙන්නේ. අතිබික්කවේ ආසවා නිරයගාමිනියා, අතිබික්කවේ ආසවා තිරච්ඡාන යෝනිගාමිනියා, අතිබික්කවේ ආසවා පෙත්තවිසේ ගාමිනියා, අතිබික්කවේ ආසවා මනුස්සලෝක ගාමිනියා, අතිබික්කවේ ආසවා දේවලෝක ගාමිනියා, අයං උච්චති බික්කවේ අස්සවානං වේමත්තතා. බුදුරජාණන්සේ වදාලා, පින්වත් මහණෙනි, යම් වෙලාවක සත්‍යය සසර කැරකෙනවා නම්,
එක මනුස්ස ලෝක වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, නිරය වෙන්න පුළුවන්, තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්, පෙත්ත විසේගාමිනිය ප්‍රේත ලෝකෙ වෙන්න පුළුවන්. කවර තැනක වුණත් සසර ඇවිදිනවනං ඇවිදින්නේ ඒ පුද්ගලයා තුළ ආශ්‍රවවල පවතින වේමත්තතාවය අනුවමයි. එහෙනම් යම් වෙලාවක අපි තුළ සසරට එකතු වෙලා ඉන්නවනං ඒක ආශ්‍රවවල ප්‍රතිලාභයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ ආසවක්කයේ ඥානිය උපදවා ගැනීම පිණිසම ශ්‍රාවකයා තුළ පෙළඹවීමක් හැදුවේ. කෙනෙක් අහන්නත් පුළුවන් දිව්‍ය ලෝකේ යනවනම් මනුස්ස ලෝකේ යන ආශ්‍රව තියෙනවනම් අනේ ඒ ආශ්‍රව කොයිතරම් හොඳයිද? එබඳු ආශ්‍රව තියෙන එක කිසිම වරදක් නෑ නේද වගේ හිතන්න පුළුවන්. පින්වත්නි, දිව්‍ය ලෝකෙ ගියාම බොහෝම දිව්‍ය සම්පත් ලැබෙනවා තමයි. හැබැයි දිව්‍ය ලෝකෙට අදාළ විපාක පිණිස කර්මය අනිත්‍ය වෙලා යනකොට ආයෙත් යා නිරයට, ප්‍රේත ලෝකයට, තිරිසන් ලෝකයට වැටෙනවා කියන එක ස්ථිරව සිද්ධ වෙන දෙයක් නිසා කෙටි කාලීන විකල්පයකට ශ්‍රාවකයා එකතු කරන්න බුදුදහම එකඟ වෙන්නේ නෑ පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතනදී අනුදැන වදාලා, කතමෝච භික්කවේ ආසවානං විපාකෝ. පින්වත් මහණෙනි, ආශ්‍රවයන්ගේ විපාකය දැනගන්න කියනවා. හතරවෙනි කාරණය, යංකෝ භික්කවේ අවිජ්ජාගතෝ තජ්ජං තජ්ජං අන්තභාවං අබිනිබ්බන්තේති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා අයං උච්චති භික්කවේ ආසවානං විපාකෝ. මහණෙනි, මේ ආශ්‍රවයන්ගේ විපාක තියෙන මොනවද? බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළනවා, යම් හේයකින් පුද්ගලයා තුළ අවිද්‍යාව තුළ පිහිටා යම් වෙලාවක පින හෝ පව හෝ වශයෙන් ඒ ඒ ආත්ම භාවවල උපදිනවද, ඒක තමයි ආශ්‍රවවල විපාකය. දැන් ආශ්‍රවවල විපාකයක් විදියට තමයි පුණ්‍ය භාගීව හෝ අපුණ්‍ය භාගීව පුද්ගලයාගේ විවර වීම සිද්ධ වෙන්නේ. හේතු අවිද්‍යාව නිසා. ආශ්‍රව තිබ්බහම අවිද්‍යාව වැඩෙනවා, අවිද්‍යාව තිබ්බහම අවිද්‍යාපච්ච සංකාර, අවිද්‍යාව නිසා යා සංස්කාර ගොඩනගෙනවා. ඒක පුණ්‍යාභි සංස්කාර වෙන්නත් පුළුවන්, අපුණ්‍යාභි සංස්කාර වෙන්නත් පුළුවන්. දැන් බලන්න, පින කරන්නේත් පව කරන්නේත් අවිද්‍යාව නිසා. ඇයි අවිද්‍යාව හැදෙන්නේ? කුමකින්ද? ඒ තමයි ආශ්‍රවවලි. එහෙනම් මිනිසු පින් කරන්නේත් ආශ්‍රව නිසා, පව කරන්නේත් ආශ්‍රව නිසා. විපාකය, විපාකය තමයි පුණ්‍ය සංස්කාර අනුව හෝ අපුණ්‍ය සංස්කාර අනුව ඒ පුද්ගලයාගේ උපත තීරණය වෙනවා. කොහොමද ඒක? බුදුරජාණන් වහන්සේ වදාළේ සංකාරපච්චයා විඥානං. අන්න බලන්න, පටිච්ච සමුප්පන්නේ ලස්සන රීතියක් මෙතන තියෙන්නේ. සංස්කාරයන් පදනම් කරගෙන මේ පුද්ගලයාගේ විඥානය නැවත නැවත පිහිටනවා. සංකාරපච්චයා විඥානං, සංස්කාර ප්‍රත්‍යයෙන්ම විඥානය පිහිටනවා. එහෙමනම් ඒ ඒ පුද්ගලයාගේ ආශ්‍රවයන්ගෙම විපාකයක් හැටියට තමයි පුද්ගලයාගේ විඥානය එක එක තැන්වල පැලවෙන්නේ. නොඑක් තැන්වල විඥානය පැලවෙන්නේ විපාකයක් හැටියට. කතමෝච භික්කවේ ආසවා නිරෝධෝ. මෙන්න මේක තමයි වැදගත්ම දේ. ඔක්කොම ටික පැහැදිලි කරගෙන ඇවිල්ලා පුද්ගලයාව බුදුරජාණන් වහන්සේ එකතු කරන්නේ නිරෝධයට. දැන් මේ අංග හයෙන් වැදගත්ම එක මොකද්ද කියලා ඇහුවොත්, එකම දේ තමයි ආශ්‍රව නිරෝධ කිරීම. යම් කෙනෙක් කියන්න පුළුවන් නේ වැදගත්මික ප්‍රතිපදාව කියලා. නෑ, ප්‍රතිපදාව දියුණු කරන්නෙත් නිරෝධයේ පිණිස. යම් වෙලාවක යම් පුද්ගලයෙක් කියන්න පුළුවන් මේක වැදගත්ම දේ තමයි මේකට කරන්න අවශ්‍ය විකල්ප ක්‍රම ටික. නෑ, විකල්ප ක්‍රම ටික කරන්නේ සැබෑවටම ආශ්‍රව නිරුද්ධ කිරීම පිණිසයි. ඒ කියන්නේ ආශ්‍රවයන්ගේ නිරෝධ වීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද? කතමෝච භික්කවේ ආශව නිරෝධෝ අවිජ්ජා නිරෝධෝ භික්කවේ ආසව නිරෝධෝ. පින්වත් මහණෙනි, ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීම කියන්නේ මොකද්ද? මහණෙනි, අවිජ්ජා නිරෝධෝ භික්කවේ ආසව නිරෝධෝ. යම් වෙලාවක මහණෙනි, අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ආශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා. ආශ්‍රවයන්ගේ නිරෝධයයි සාක්ෂාත් වෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ආශ්‍රව නිරුද්ධ වෙනවා. හේතු අවිද්‍යාව තියෙන තාක්කල් ආශ්‍රව ඇති වෙන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥාන. යම් වෙලාවක දුක්ඛ ඥානිය උපන්නොත්, දුක්ඛ සමුදය ඥානිය උපන්නොත්, දුක්ඛ නිරෝධ ඥානිය උපන්නොත්, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ ඥානිය උපන්නොත්, ඥානිය උපන්නොත්, ඒ ඥානිය උපන් තැනක ඒ ශ්‍රාවකයාගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. එහෙමනම් අපිට දැන් හේතුඵල වශයෙන්ම ලිහා ගන්න විදිය, අර්බුදය නැවත නැවත ගැට ගැහෙන්නේ නැතුව ආශ්‍රවයන්ගේ විසඳා ගැනීමේ පටිපාටිය පැත්තට අපි ක්‍රමානුකූලව එකතු වෙමින් තිබෙනවා.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආශව නිරෝධගාමිනී පටිපදා. පින්වත් මහණෙනි, ආශ්‍රව නිරුද්ධ කරන්න නම් අවිද්‍යාව නිරුද්ධ කරන්න වෙනවා. මේ වැඩපිළිවෙලට මොකක්ද තියෙන ප්‍රායෝගික අත්දැකීම, ප්‍රායෝගිකව එකතු විය යුතු தত্ত্বය මොකද්ද? අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ, ඒක තමයි පින්වත් මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් නිබ්බේධික පర్యాయ සූත්‍රයේ දිහා බැලුවහම අපට පැහැදිලි, ආශ්‍රව නිරුද්ධ කිරීම පිණිස විතරක් නෙමෙයි සියලු නිරෝධයේ පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වන්නේ. දැන් සියලු වැඩපිළිවෙල තුල යම් ශ්‍රාවකෙක් ශක්තිමත් වෙනවා නම් එයාට තියෙන්නේ ක්‍රමානුකූල ආර්ය අෂ්ටාංගික මාර්ගය මත ශක්තිමත් වෙන්න. සම්මා දිට්ඨිය උපදවා ගත්තොත් ඒ සම්මා දිට්ඨිය උපදවාගත් ශ්‍රාවකයා තුල සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානය. මෙතන සම්මා දිට්ඨිය කියලා කියන්නේ අර සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්කා සම්මා දිට්ඨිය කියන එක නෙමෙයි. අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා දිට්ඨිය කියන ස්වභාවයයි මෙතන පැහැදිලි වෙන්නේ. එහෙමනම් මෙතන පැහැදිලි වන ආර්ය වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා දිට්ඨිය කුමක්ද කියලා අපි බොහොම ප්‍රවේශමින් විමසා බැලිය යුතුයි. දැන් ඒ විදිහට බලනකොට අපට ඊටාම මනවින් පැහැදිලි වෙනවා සම්මා දිට්ඨිය කියන්නේ දුක පිළිබඳ ඥානය. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි. එහෙමනම් දුක පිළිබඳ ඥානේ නැතිකම තමයි අවිද්‍යාව. දැන් බලන්න සම්මා දිට්ඨියට එනකොටම අවිද්‍යාව දුරු වෙන්න පටන් ගන්නවද නැද්ද? පටන් ගන්නවා. අවිද්‍යාව දුරු වෙන්න පටන් ගන්නවා කියන්නේ ආශ්‍රව දුරු වෙන්න පටන් ගන්නවද නැද්ද? පටන් ගන්නවා. ආශ්‍රව දුරු වෙනවා කියලා කියන්නේ ආශ්‍රවවල බාල සහෝදරයා වගේ තමයි, ආශ්‍රවවල ප්‍රාථමික අවදිය වගේ තමයි අනුසය කියන්නේ. කාමරාගානුසය, පටිගානුසය, බවරාගානුසය, අවිජ්ජානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය ආදී අනුසය ධර්මයන් කියන්නේ පින්වත්නි ආශ්‍රවයන්ගේ මූලික தત્ත්වය වගේ. ආශ්‍රවයන්ගේ මූලික தત્ත්වය අනුසය. අනුසය මුලින් උදුරලා දාන්න කියන්නේ ඒකයි. ආශ්‍රව මුලින් උදුරලා දානකොට පින්වත්නි අනුසය සහිතවයි ගැලවිලා ඉන්නේ. අනුසය සහිතව ආශ්‍රව ගැලවෙනකොට අනුසයයි ආශ්‍රවයි වෙන් කරලා කතා කරන්න තමාරුයි. එච්චරට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයක් තියෙනවා. ඒවා තියෙන තාක්කල් අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව තියෙන තාක්කල් පින හෝ පව හෝ සංස්කාර කර කර මේ කාම ලෝකයේ නොයේක් තැන්වල යා කැරකි කැරකි ඉන්නවා. එතකොට මේක පුද්ගලයාට අවදානමක් කියලා තේරෙන්නෙත් නෑ, අවදානමක් කියලා දන්නෙත් නෑ යා. අවදානමක් කියලා දැනගන්න ඉතින් තමන්ව කියව ගන්න එපා. මිනිස්සු තමන්ව කියව ගන්න නැති නිසා තමන්ව කියව ගන්න කතාවක්. තමන්ව කියව ගන්නා විධික්‍රමයක් ලෝකේ නොහඳුනන නිසා ලෝකයට මිබඳු තත්ත්වයක් ගැන යම් අදහසක් ගන්න අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේට අනුව අපි විමසලා බලනකොට අපට ඊටාම මැනවින් පැහැදිලි වෙනවා සම්මා දිට්ඨිය උපදිනවා කියන්නේම අවිද්‍යාව දුරු වෙනවා කියන එකයි. ඒකම ධර්මීය කියනවා. හරියට පහනක් පත්තු කරාම ආලෝකයේ විහිදෙනකොටම අඳුර නැසෙන එකත් සිද්ධ වෙනවා. පහනක් පත්තු කරනකොටම ආලෝකයේ පැතිරෙනවා එකක්. ඒකේ අතිරේක අවශේෂ කාරණයක් විදිහට ඒ වෙලාවෙම අඳුර නැසීම සිද්ධ වෙනවා. අන්නේ ඒ වගේ අවිද්‍යාව නැසෙනවා සම්මා දිට්ඨිය උපදිනකොටම. චක්කුන් උදපාදී ධම්මස පහළ වෙනකොටම මේ ලෝකෙ විනිවිද යන වැටහීමක් ඇති වෙනවා. අවිද්‍යා සහගතව ලෝකෙ අල්ලගන්න දෙයක් නැති බව ඒ ශ්‍රාවකයන්ට පේන්න පටන් ගන්නවා. එතකොට ඒ පුද්ගලයාගේ සංකල්පනා තුල කාම සංකල්පනා නැහැ. බලන්න කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා නැහැ. මොකද ඒ පුද්ගලයාගේ ආශ්‍රව තියෙන තාකල්, ආශ්‍රව වැඩෙන තාකල් තමයි ඒවා මත ගොඩ නැගින්නේ. එතකොට ආශ්‍රවවල ප්‍රායෝගික හැසිරීම මොකද්ද? වචනය, ක්‍රියාකාරකම් මත ගොඩ නැගෙනවා. මොකද අනුසයවල හිතේ අනුසය පවතින තාකල් එකේ අවදි තුනක් තියෙනවානේ. අනුසය කියලා එකක් තියෙනවා, ඒකෙම නැගී සිටින අවස්ථාවක් පරියුට්ටාන කියලා තියෙනවා, ඒවායේ දියුණු අවස්ථාවක් ප්‍රායෝගික තලයට නෝ වීතික්කම. දැන් මේ විදිහට සම්මා දිට්ඨිය උපන්නාට පස්සේ ප්‍රායෝගික තලයේ හැසිරීම තුල අපගාමී භාවයක් නැහැ. කයෙන් වචනයෙන් වැරදි වැඩ කෙරෙන්නෙම නැහැ. ඒවා කෙරෙන්නේ ආශ්‍රව තියෙන තාක්කල්. මොකද අනුසය තිබ්බහම ආශ්‍රව වැඩෙනවා කිව්වනේ. ආශ්‍රව සහ අනුසය අන්තර් සම්බන්ධයක් තියෙනවනේ. මූලික පියවරනේ මේ කෙලෙස්වල. ඒවා තියෙන තාක්කල් කෙලෙස් නැගී හිටින ස්වභාවයක් ඇති වෙනවා. ඒතොර ප්‍රතිචාර දක්වන්න ඕන. දැන් මේ කෙලෙස්වල ස්වභාවය සත්‍ය වශයෙන්ම තියුණු අවබෝධයකින් දැర్శණය වෙලා තියෙන නිසා පින්වත්නි
සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියනව නිරායාසිං පිහිටනවා. ඒවා මූලික උත්සාහයකින් බුදුරජාණන්සික ශ්‍රාවකයා ගොඩනගා ගන්න ඕන. බලන ආර්යෂ්ටාංගික මාර්ගයමයි අර්බුදේ විසඳ ගන්නට තියෙන්. වෙන පාරක් වෙන ක්‍රමවේදයක් පිනවත්නි කොහේවත් ඇත්ති නෑ. මේකමයි මේ ප්‍රශ්නය විසඳා ගන්නට තියෙන මාර්ගය පාර. ඒත් එක්කම යා තුළ තියෙන් ඕන සම්මා වායාමේ. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ කියලා කියන්නේ. නැගී සිටින වීරියක් තියෙන්න ඕන, සතිමතෝ සිහියක් තියෙන්න ඕන. ඒ කියන්නේ සම්මා වායාමයේ තියෙන්නත් ඕන, සම්මා සතිය තියෙන්නත් ඕන. ඒතර සම්මා වායාමයේ කියන එක හරි වැදගත්. නැත්නම් පුද්ගලයාගේ හිත කෙලෙස් වලින්ම අඳුරු වෙලා යනවා. කෙලෙස් වලින්ම අවපැහැගැන්විලා යනවා. හේතුව තමයි ඒ පුද්ගලයා තුළ පින්වත්නි සම්මා වායාමී නැති නිසා. ඒක දියුණු කර ගැනීම පිණිස එර්ධිපාද ධර්මයක් විදියටම සම්මා වායාමී දියුණු කර ගන්න ඕන කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. කියන්නේ එර්ධිපාදයක් විදියට දියුණු කරනවා කියන්නේ එර්ධිය උපදින කම්ම. අභිඤ්ඤා ඉද්ධි, පරිඤ්ඤා ඉද්ධි, පහාන ඉද්ධි, භාවනා ඉද්ධි වශයෙන් එර්ධිය පැති ගොඩක් තියෙනවා. මේ අභිඤ්ඤා ඉද්ධි, පහාන ඉද්ධි, පරිඤ්ඤා ඉද්ධි, භාවනා ඉද්ධි වශයෙන් එයා උපදවා ගන්නා ඉර්ධිය උපදින තාක්කල් වීරිය අත්තරින්නේ. ඒකට කියනවා වීරිය ඉර්ධිපාදේ කියලා. එතකොට ඒබඳු වීරියක් තියෙන්න ඕන. ඒබඳු වීරියක් තියෙන තැනකට අපි ඒකට කියනවා සම්මා වායාමී කියලා. ඒක බොජ්ජංග ධර්මයක් විදිහට දිනු කරනකොට වීරිය සම්බොජ්ජංගේ කියලාත් කියනවා. ඒක විවිධ පැතිකඩවල් තියෙනවා. දැන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ වීරිය පැති කීපයකින් හදා ගන්න අවශ්‍යයි. එකක් තමයි දැන් අත්තකාර කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා වීරියේ පැති කීපයක්. මොකක්ද? ආරම්භක ධාතු, ආරම්භ කරන වීරිය තියෙන්න ඕන ධර්ම මාර්ගය තුළ. මොකද්ද ධර්ම මාර්ගය ආරම්භ කරන්න තියෙන්නේ? සම්මාදිට්ඨිය උපදවාගෙන සතිපට්ඨාන ආදී ධර්ම දියුණු කරගන්න තල්ලුව ගන්නේ සම්මා වායාමයේ ආරම්භක ධාතු. නික්කම ධාතු, ඉදිරිපත් වීමේ වීරිය තියෙන්න ඕන. කියන්නේ මේ ධර්මයේ පුහුණු කරගෙන යන්න වෙන්නේ Tamanට කාටවත් මේක දිය කරලා මේ වතුර පොනවා වගේ, පැන් ටිකක් පොනවා වගේ පොවන්න බෑ. ඒ කියන්නේ ඉදිරිපත් වීමේ වීරිය තමා තුළ තියෙන්න ඕන. පරක්කම ධාතු. ඊට පස්සේ නිරත වීමේ වීරිය තියෙන්න ඕන. නිරත වෙන්න වීරිය තියෙන්න ඕන. ආරම්භ කරාට වැඩ නැහැ. සමහර අය ආරම්භ කරනවා. දැන් ගෙයක් හදන්න ආරම්භ කළාම මූලික වශයෙන්ම මූලික පාදම සකස් කරගන්නවා. ෆවුන්ඩේෂන් එකක් දාගන්නවා. හැබැයි එතනින් පස්සේ ඒ බිත්ති බැඳලා ඉතාම ශක්තිමත් විදියට කණු මත බිත්ති එකතු කරලා මේ නිවස ඉදිකිරීමේ ක්‍රියාවලිය තුළ නෑ ආරම්භ කිරීම තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයා තුළ පරක්කම ධාතු නෑ. ඒ කියන්නේ නිරත වීමේ වීරිය නෑ. තාම ධාතු ස්ථාවර වීරියක් තියෙනවා. දැන් කාලයක් ධර්මීය දියුණු කරනව ඇත්ත තමයි. මේ අවිද්‍යා සහගතව ලෝකයේ අලුකු අර්බුදයක අපි පැටලිලා ඉන්නේ. ඒ තාක්කල් ආශ්‍රව වැඩෙනවා, ආශ්‍රව තියෙන තාක්කල් අවිද්‍යාව වැඩෙනවා. ඉතින් මේ කියන කතාව ඇත්ත තමයි. මෙතන ලොකු අර්බුදයක් තියෙනවා තමයි කියලා හිතාගෙන ඒ පුද්ගලයා විසින් වීරිය ආරම්භ කරනවා. ආරම්භ කරගෙන ගියාට පින්වත්නි තාම ධාතු ස්ථාවර වීරියක් නැහැ. ස්ථාවර වීරියක් නැති වුණාම කඩා වැටෙන ඕන වෙලාවක මාසයක් දෙකක් බණ අහනවා, ධර්මී දියුණු කරනවා. ඊට පස්සේ ආයෙත් එයා කඩා වැටෙනවා. ඊට පස්සේ ආයෙට මතක් වෙන්නේ වෙසක් කාලේ වගේ ටිකක් වැඩි උනන්දුවක් පවතින බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුද්ධහලම්බන ප්‍රීතියකින් වටපිටාව හැඩවෙන කාලෙක මතක් වෙනවා. ඇත්ත තමයි, මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මටත් නිශ්චිත වැඩපිළිවෙලක් තියෙන්න ඕන නේද? බෞද්ධයෙක් විදිහට මං උන්වහන්සේ වෙනුවෙන් සැබෑ ගෞරවයේ වශයෙන් කරන්නේ කුමක්ද? උන්වහන්සේට මගේ හදවත බුදු කුටියක් කොට පූජා කරන්න පුළුවන් නම් මොනතරම් ආශ්චර්ය ජනකයිද කියලා ඔන්න එනවා ධර්මයට. ඊට පස්සේ වෙසක් පොසොන් වගේ මාස කීපයකින් ධර්මයේ අතහැරිලා යනවා. හේතුව තමයි ස්ථාවර වීරියක් නේ. ඒක තාම ධාතු කියනවා. තితి ධාතු, පිහිටි වීරියක් නෑ. ඒ තුල පිහිටුවාගෙන ඉඳ වීරියක් නෑ. සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගෙන පිහිටුවාගෙන ඉන්න වීරියක් නෑ. උපක්කම ධාතු, උපායශීලී වීරියක් නෑ. බොහෝ සම්බාධක ඇති වෙනවා. ඒ සම්බාධක ඇති වෙනකොට ලංකාවේ මිනිස්සුන්ට හරියට බාධා මේ කාලේ. ඉතින් එක පැත්තකින් මාරපාක්ෂික බලවේගයකුත් තියෙන බව පේනවා. ඔය අසුර පිරිසගේ බලපෑමුණත් මේ කාලේ ලංකාවාසීන්ට හරි වැඩි බව පේනවා. සත්පුරුෂ දෙවිවරු භූමිය ක්‍රමානුකූලව අතහැර දානවා වද්දෝ කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම අතහැරියත් බුදුරජාණන් වහන්සේ ලංකාදීපේ රකින්න කියලා දෙවියන්ට බාර දුන්න නිසා
භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ විශ්වාස කරගෙන දෙවිවරු මේ ලංකා භූමිය කෙරෙහි සිත පිහිටුවාගෙන ඉන්න නිසා තමයි යන්තම් මේ වෙලාවේ පවා අපි පණ ගැට ගහගෙන ඉන්නේ. නැත්තම් මීට වඩා බරපතල කඩා වැටීමකට අදාළ හේතු සාධක ලෝකේ සකස් වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශාල ආනුභාවයක්, ධර්මයේ රැකවරණයක්, ධර්මයේ පිහිටක් පිළිසරණක් අපට තියෙනවා. ඒ පිළිසරණ සත්පුරුෂ ධර්මිය ඔස්සේම අපි ගොඩනගා ගන්න දක්ෂ විය යුතුයි. උපක්කම ධාතු, උපායශීලී වීරිය නැති වුණොත් එහෙම කරදර සම්බාධ කෙනෙකුට යාට කරදරය අහු වෙනවා, ධර්මිය අතහැරෙනවා. දැන් ගොඩාක් දෙනෙක්ගේ ජීවිතවල ධර්මිය අතහැරුණ අයගේ කතා දිහා බලනකොට අපට පේනවා, හොඳට බණ භාවනා දියුණු කරගෙන චිත්ත සමාධිය වඩාගෙන ප්‍රඥාවෙන් ලෝකය දිහා බලාගෙන පටිච්ච සමුප්පන්නව විමසාගෙන හිටපු උදවිය අපි ඕන තරම් දන්නවා. ඒ අය හොඳට ධර්මයේ දියුණු කරගෙන හිටියා. ඒ අය ධර්මයේ දියුණු කරගෙන ඉන්නකොට කාලයක් යනකොට කරදර ප්‍රශ්න හරියට කරදර තමා කරා එනකොට ආයෙ කාලෙකින් අපි මුණ ගැහුණාම ඔවුන්ගෙන් අහනවා, දැන් කොහොමද පහුගිය කාලේ වැඩ කටයුතු ටික ධර්මමය වශයෙන් දියුණු කරගෙන යනවද? අනේ ස්වාමීන් වහන්ස, මේ කාලේ ධර්මී නම් දියුණු කරන්න හරි අමාරුයි. මේ විදිහට දරුවන්ගේ ප්‍රශ්න, මේ විදිහට අපේ ඉඩකඩම් ගෙවල් දොරවල් වල මිල මුදල් ප්‍රශ්න, ප්‍රශ්න ටික යා හොඳට තුරුල් කරගෙන ධර්මය අයින් කරලා දාලා. හේතුව මොකද්ද? උපක්කම ධාතු, උපායශීලී වීරියක් නැහැ ධර්මයේ තුල රැඳිලා ඉන්න. ඒ නිසා පින්වත්නි, උපායශීලී වීරියක් නැති වුණාට පස්සේ මේ ඔක්කොම සම්මා වායාමයේ කියන தත්වෙන් කතා කරන්න ඕනේ. මේ විදියට ඒ පුද්ගලයා තුළ උත්තානවතෝ නැගී සිටින වීරියෙන් පටන් අරගෙන වීරියේ මේ ප්‍රභේදයන් පිළිබඳ අවබෝධයකින් දියුණු කරගෙන යනකොට දියුණු කරන්නේ කුමක්ද? සතිපට්ඨානය. එතකොට සතිපට්ඨානය දියුණු කරනකොට ඒ පුද්ගලයා ආශ්‍රව සහිත ලෝකයකට එකතු වෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙනවා. මොනවද ආශ්‍රව දියුණු කරගන්න මේ ලෝකේ තියෙන්නේ? දැන් ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන පුද්ගලයා තුළ කාම ආශ්‍රවේ නැවත නැවත පෝෂණය වෙනවා. ඒ පෝෂණය වෙන ගතිය බැහැර වෙලා යනවා. ලෝකේ යථාර්ථයේ තේරෙනවා, මේ නාම රූප ධර්මයන්ගේ ඇත්ත කතාව තේරෙනවා සතිපට්ඨාන ධර්මයන් දියුණු කරනකොට. ඒ විදියට දියුණු කරන ශ්‍රාවකයා තුල පින්වත්නි සම්මා සමාධිය උපදිනවා. හොඳට හිත එකඟ වෙලා තමන්ගේ ඇතුලේ කතාව තමන්ට කියව ගන්න පුළුවන්. සම්මා සමාධිය නිසා සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති. සමාහිත භාවයේ නිසා යථා භූත ඥානයක් උපදිනවා. මොකක්ද යථා භූත ඥානය? ඇති වෙලා නැති වෙලා යන ධර්මයක් ලෝකේ පවතින්නේ කියලා තේරෙනකොට ආශ්‍රව දුරු වෙනවා. ආශ්‍රව දුරු වෙනකොට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනකොට සංකාර දුරු වෙනවා. සංස්කාර දුරු වෙනකොට නැවත නැවත විඥානයේ පිහිටා සිටීමට අදාළ ක්ෂේත්‍රය නිරුද්ධ වෙලා යනවා. එතන ලෝකයේම නිරුද්ධ වෙලා යනවා. විඥානස්ස නිරෝධේන, විඥානෙන් නිරුද්ධ වීම එත්තේන උපරුජ්ජති. ලෝකයෙන් මේ ශ්‍රාවකයා නිරුද්ධ කරලා ලෝකයෙන්ම නිදහස් වෙලා සැබෑ නිස්සරණයට එකතු වෙලා සදාතනික දුක නිමා කරන ශ්‍රාවක භාවයක් ඒ පුද්ගලයා තුළ ගොඩ නැගෙනවා. ඒ බඳු ගොඩ නැගීමකට අද මේ උතුම් ධම්මානුපස්සනා දේශනාව හැම දිනාටම මහෝපකාරී වේවා කියන අදිෂ්ඨානය ඇතුව අපි දේශනාව නිමා කරනවා. දේශනාව ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් හැම දිනාටමත්, දායකත්වයේ දරන පින්වත් හැම දිනාටමත් මේ උතුම් දේශනාව තුළින් යම්කිසි ධර්ම ආලෝකයක් උදා කරගත්තා නම් ඒ හැම දිනාටමත්, මියගිය ඥාතීන්ටත්, සියලු ලෝක සත්ත්වයාටත් සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් මහෝපකාරී වේවා කියන අදිෂ්ඨානය ඇතුවයි අද දේශනාව නිමා කරන්නේ. උතුම් අවබෝධය පිණිසම මේ උතුම් දේශනා උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇතුව දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි.